ජනාධිපති රනිල් තමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල සුහුරු පන්ති කාමර බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අධ්‍යරක් දෙහිවල මිලාද් මුස්ලිම් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා සුහුරු පන්ති කාමරයක් සහ ශබ්ද කෝෂ රැසක් පරිත්‍යාග කෙරුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී පාසලේ සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමටද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබුණා. මොනම ජාතියකට මොනම ආගමකට අයිති වුණත් අන්තවාදය මාතෘභූමියේ ක්‍රියාත්මක නොකළ යුතුයි. අපි අනුගමනය කළ යුත්තේ මැද මාවත. හැම ආගමකටම, හැම සංස්කෘතියකටම, හැම ජාතියකටම ගරු කිරීම. ඒ ආගමික සංස්කෘතික පිළිවෙත්වලට ඉඩ ලබා දීම. හැම ජාතියකටම තම තමන්ගේ ඒ වත් පිළිවෙත් අනුගමනය කරන්නට, ඒ සංස්කෘතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඒ අවස්ථාව තිබෙන්නට ඕන. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි සිංහල මුස්ලිම් දමිල බර්ගර් කියලා හිතන්න හොඳ නැහැ. එක අම්මගේ තාත්තගේ දුව දරුවන් හැටියට අපි ජීවත් වෙන්නට ඕන. සමගියෙන් සමාදානෙන් අපි ජීවත් වෙන්නට ඕන. ඒ දැනුම අපේ දූ දරුවන්ට ලබා දෙන්නට ඕන. සුහුරු පුරවැසියා කියන්නේ සුහුරු අධ්‍යාපනයෙන් බිහිවෙන පුද්ගලයා. සුහුරු පුරවැසියන් කවදාවත් ආගම්වාදය, ආගම් ભેදය, ජාතිවාදය, ජාති ભેදය ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි මේ ලබා දෙන ශක්තියත් සමග සුහුරු පුරවැසියන් බවට පත්වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රි, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තුළ ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් අපි ගොඩනගමු. මම ඔබට කියන්න කැමති අපේ වැඩපිළිවෙල රටේ තිබෙන නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ම ස්මාර්ට් පාසල් කිරීමත්, ඒ තුළින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 400ම ස්මාර්ට් පාසල් කිරීමත් මේ ගමන අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.